දින අප විසින් ගව ඝාතනයට එරෙහිව හඬ නැගීමේ පළමු මාධ්‍ය වෙඩිමුරය තබනු ලැබුවා. ඊයේ දින ගව ඝාතනයට එරෙහිව අප විකාශය කළ පුවත වාර්තා වීමත් සමග සිය ගණන් දුරකථන ඇමතුම් අපට ලැබුණා. එපමණක් නොව කෙටි පණිවිඩ විශාල ප්‍රමාණයක්ද මේ වන විටත් අප වෙත ලැබෙමින් පවතිනවා. එලෙස පැමිණි කෙටි පණිවිඩ සහ දුරකථන ඇමතුම් වලින් බහුතරයකින් කියවුනේ ගව ඝාතනය නතර කිරීමට රජයගෙන ඇති තීරණය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි. මේ අතර මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමිවරුන්ද ගව ඝාතනය තහනම් කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් සිය අදහස් පළ කළා. මා මේ ප්‍රකාශය සිදු කරන්නේ බොහොමත්ම ප්‍රීතියෙන් යුතුව අපේ අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා යෝජනාවක් ඉදිරිපත් කළා කියනවා. ගව ඝාතනය සම්පූර්ණයෙන්ම ලංකාවේ නැති කිරීම. පන්සිල් පද පහේ මුල් පදයේ විශේෂයෙන් රැකීමේ චේතනාවෙන් මේ නීතිය ගෙනෙන්න සූදානම් වෙනවා. ඒක අපි අගය කරනවා. නොබියව ඒ කාර්යයන් සිදු කරන හැටියට ඔබතුමාලට අදලදා හාමුදුරුවන්ගේ ආශිර්වාද ලැබේවා. දීර්ඝ කාලයක් තිස්සේ ගිහි පැවිදි හැමදෙනාගේම වගේ බලාපොරොත්තුවක් ඉල්ලීමක් තිබුණා මේ ගව ඝාතනය නතර කිරීම පිළිබඳව. නමුත් ඒ කාර්ය අපි බලාපොරොත්තු වුණාට ඉටුුනේ නැහැ. වර්තමාන රජයෙන් ඉතා වැදගත් යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා මේ ගව ඝාතනය නතර කිරීම පිළිබඳව. ඒ යෝජනාව අදාළ නීති රීති සකස් කරගෙන ක්‍රියාත්මක වෙනවා නම් මේ රටට ඉතාමත් වටිනා ආශිර්වාදයක් වෙනවා ඒ ගව ඝාතනය නතර කිරීමෙන්. ඒ සඳහා මේ රටේ දේශපාලන පක්ෂ විපක්ෂ හැමදෙනාම සහයෝගය ලබා දිය යුතු ගව ඝාතනය නතර කිරීම ඉතා වැදගත් බව මහා සංඝ රත්නය වෙනින් අපි සිහිපත් කරන්න කැමැත්. අප මේ සම්බන්ධයෙන් රටේ සමස්ත ජනතාවගේම අදහස් විමසා සිටිනවා. ඒ අනුව රජය ගෙනීමට සූදානමින් සිටින ගව ඝාතනය නතර කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සහ ගව ඝාතනය සම්බන්ධයෙන් මහා ජනතාව මෙලෙස WhatsApp තාක්ෂණය ඔස්සේ අපට අදහස් පළ කළා. ගව ඝාතනය නතර කිරීමට යෝජනා කළ ගරු අග්‍රමාත්‍යතුමාටත් ඒ සහාය දුන් මැතිඅමතුවරුන්ටත් මාගේ ප්‍රණාමය පුද කරමි. මම ඉතාමත්ම කැමතියි. බෞද්ධ දර්ශනයට අනුව ගවයින් පමණක් නොව ඕනෑම සතෙකුගේ ප්‍රාණය නැසීම පාප ක්‍රියාවක් ලෙස හෙළා දකි. අනගාරික ධර්මපාලතුමාගත් වෑයමේ සාර්ථකත්වය දැකීමට සහ ජයග්‍රහණය ලබා ගැනීමට මෙම කාලය ඉතාම යෝග්‍ය කාලයක් ලෙස අපට හඳුනාගත හැකි. එමෙන්ම සියලු දෙනාම ගව ඝාතනයට එරෙහිව නැගී සිටීම අනිවාර්යෙන් කළ යුතුය. ගව ඝාතනය සහ ගෙරිමස් කෑම අප සියලු දෙනාම හෙළා දකිමු. ඇත්තටම ගව ඝාතනය නතර කරන එක ගැන සතුටුයි. අගමැතිතුමාට ස්තුති කරනවා. තුව අපරාධ නිරපරාධනීය වෙන මේක බෞද්ධ රටක්. කල් ගියා කියලා මේ ආරංචිය තියෙනවා. ඒක ඉක්මනින්ම ක්‍රියාත්මක කරනවා නම් හොඳයි. ගව ඝාතනයේ මේ නතර කිරීමට රජයේ විසින් ගෙනත් තියෙන ක්‍රියාමාර්ගය ඉතා හොඳ දෙයක්. ඒක මේ පරක්කු නොකර ඉක්මනින්ම ක්‍රියාත්මක වෙනවා නම් ඇත්තටම හොඳයි. ඒක අර ධර්මපාල ගුණානුස්මරණ දිනේ වෙනකොට ඒකවත් ක්‍රියාත්මක වෙනවා නම් ඒ ගැන ගොඩක් සතුටුයි. ගත්තා වූ තීරණය රජය ඒක කොන්ද කෙලින් තියාගෙන ඒ දේ විදිහටම තීරණය කරලා හරියට කරන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.